අයිබෝන් දීපතේ අද අප ධාතුන ශ්‍රේණියට වැදගත් වන පාඩමක් වන ප්‍රත්‍යස්තතාවය යන ඒකකයේ පිළිමදෝ ඇත්තටම පුංචි පාඩමක් ඒ වගේම මේක අනිවාර්ය පාඩමක් මෙයා මෙම පාඩම තුලින් ඔබට අනිවාර්ය ප්‍රශ්නයක් ලැබෙනවා මොකද අපට පේපර් එකේ පැමිණෙන ප්‍රශ්න අතරින් අනිවාර්ය ප්‍රශ්න ලැබෙනවා තියෙනවා ඒ ප්‍රශ්න වලින් එකක් ලැබෙන පාඩමක් තමයි කුඩා පාඩමක් ප්‍රත්‍යස්තතාවය කියලා කියන්නේ එහෙනම් අද අප ප්‍රත්‍යස්තතාවයේ ඒකකයේ 13 ශ්‍රේණියට වැදගත් වෙන කොටස් විශේෂ කරුණු සලකා බලමු එතකොට මේ ප්‍රත්‍යස්තතාවය ප්‍රත්‍යස්තතාවය යන පාඩම පිළිබඳව කතා කරන්නේ ඇත්තටම මේ පාඩම අපට වැදගත් වෙනවා ප්‍රත්‍යස්තතාවය කියන්නේ මේ පාඩමේ අනුමාත්‍රකාවක් එතකොට අපි අද ගාවසේ සාකච්ඡා කරන්න ප්‍රත්‍යස්තතාවය මේ ප්‍රත්‍යස්තතාවය කියන පාඩම අදාළ වෙන්නේ ද්වීපතේ ඔබට පදාර්ථයේ ගුණ යන ඒකකයේ යටතේ පදාර්ථයේ ගුණ නැමැති පාඩමේ යටතේ වැදගත් වෙන කොටසක් තමයි ප්‍රත්‍යස්තතාවය කියලා කියන්නේ මේ තමයි ප්‍රධාන පාඩම පදාර්ථයේ ගුණ එතකොට මේ පාඩමේ යටතේ අපට සාකච්ඡා කරන්න ප්‍රධාන අනුමාත්‍රකා තුනක් තියෙනවා අද මම සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ අනුමාත්‍රකාව මොකද්ද පුතේ ප්‍රත්‍යස්තතාවය ප්‍රත්‍යස්තතාවය ඊළඟ මේ පාඩමේ යටතේ දෙවනි මාත්‍රකාව තියෙනවා අංක දෙක දුස්ශ්‍රාවිතාවය දුස්ශ්‍රාවිතාවය ඊළඟ මේ පාඩමේ යටතේ තුන්වෙනි මාත්‍රකාව තියෙනවා ඒ කියන්නේ පාඩ තුනක් යැත්ති මම වීඩියෝ තුනක් ඔබට ඉදිරිපත් කරනවා තුන්වෙනි එක අංක තුන පුෂ්ටික ආපතිය පුෂ්ටික ආපතිය පුෂ්ටික ආපතිය පුෂ්ටික ආපතිය සිංහල හරියට ලියා ගන්න මම දන්නේ නැහැ සිංහල අක්ෂර හරියට ලියා ගන්න අක්ෂර වැදගත් වෙන්නේ නැහැ රයිට් එහෙනම් මේ පාඩම ආකාර තුනයි එකක් පදාර්ථයේ ಗುಣ පදාර්ථ කියන්නේ අපි දන්නවා ඝන ද්‍රව වායු කියන පුංචි කාලේ ඉඳන් කතා කරන ලද පදාර්ථ අවකාශය ඉඩක් ගන්න ස්කන්ධයක් ඇති ඕනෑම දෙයක් පදාර්ථයක් ඒ පදාර්ථවල ಗುಣ භෞතික විද්‍යාවට වැදගත් වෙන යත්තේ අපි පාඩම කතා කරනවා එකක් ප්‍රත්‍යස්තතාවය අනික දුස්ශ්‍රාවිතාවය අනික පුෂ්ටිකාතති කියලා විශේෂයෙන් මේ ප්‍රත්‍යස්තතාවය යත්තේ සාකච්ඡා කරන්නේ ඝන පදාර්ථ පිළිබඳව ඔබට විශේෂ කරන ඔබට තියෙන විශේෂ නිදේශ පතයට අනුව දුස්ශ්‍රාවිතාවයත් කතා කරන්නේ ගොඩාක් දුට ද්‍රව හා වායු ඒ කියන්නේ තරල පිළිබඳව තරලවල ගුණ පිළිබඳව පුෂ්ටිකාතතියත් ඔබට විස්තර කරන්නේ ද්‍රව පදාර්ථයකයි වායු පදාර්ථයක ගැටෙන පුෂ්ඨයේ පවතින ගති ලක්ෂණයක් පිළිබඳව ඉදිරිපත් කරනවා ඒකට කියනවා පුෂ්ටිකාතතිය කියලා එහෙනම් අද දවස තුල මම ආරම්භෙත් ඔබට කිව්වා මම අද බලාපොරොත්තු වෙන්නේ පළවෙනි වීඩියෝයෙන් ඔබට ප්‍රත්‍යස්තතාවේ නැත්නම් පදාර්ථයේ ගුණ ඒකකයේ වැදගත් වෙන අනුමාත්‍රකාවක් උපමාත්‍රකාවක් වන ප්‍රත්‍යස්තතාවය කියන එක යටතේ ගැටළු හැදෑරීම මේ විෂය කරුණු හැදෑරීම සඳහා ඒ නිසා ප්‍රධාන මාත්‍රකා අනුමාත්‍රකාවකට ලියාගමු ප්‍රත්‍යස්තතාවය 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 මොකද ප්‍රත්‍යස්තතාවය කියලා කියන්නේ ප්‍රත්‍යස්තයි ප්‍රත්‍යස්තය කියන්නේ පුංචි කාලේ නම් අපි කතා කරනවා ඇදෙන සුළු වස්තු ප්‍රත්‍යස්තයි කියලා. ඒක නිවැරදි අර්ථයක් කියන්නේ නෙමෙයි. ඇත්තට ප්‍රත්‍යස්තතාවය කියන්නේ මොකක්ද විපතේ? ප්‍රත්‍යස්තතාවය කියලා කියන්නේ ගොඩාක් දුරට කිසියම් වස්තුවක් මත යෙදෙන බලයක් නිසා එම වස්තුවේ යම් විරූපණයකටපත් වෙනවා. විරූපණය වෙනවා කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙලා බලය ඉවත් කරාට පස්සේ නැවත ස්වභාවික තත්ත්වයට ආරම්භක තත්ත්වයටපත් වෙනවා නම් ඒකට කියනවා අපි ප්‍රත්‍යස්ත තාවේ කියලා. එතකොට උදාහරණයක් විදිහට අපිට මතක් වෙනවා ඉලාස්ටික්, රබර් පටි, ඒ වගේම ප්‍රත්‍යස්තවත් ස්ප්‍රින්. ඒවා බලයක් යෙදුවාම දෙනවා, බලයක් පැරියම යත යතතර පත් වෙනවා. ඒ නිසා අපි ඒක පිළිබඳව ඉස්සලම නෝට් එකක් දාමු ප්‍රත්‍යස්තතාවය anu kumakda නැත්නම් ඔකට ඉංග්‍රීසියෙන් කියන ඉලාස්ටික්. ඉලාස්ටික් anu kumakda ප්‍රත්‍යස්තතාවය anu kumakda. එහෙනම් ලියාගන්න නෝට් එකක් දාගමු, නෝට් එකක් දාගමු. මේක නෝට් එකට ගන්න ප්‍රත්‍යස්තතාවය anu kumakda කියලා. කිසියම් වස්තුවක් මත බලයක් යෙදු විට කිසියම් වස්තුවක් මත බලයක් යෙදු විට කිසියම් වස්තුවක් මත බලයක් යෙදු විට
kisiam wastuak mata balayak yedu ite kisiam wastuak mata balayak yedu ite virupaniyavi ima balaye ivat kala pasu ima balaye ivat kala pasu mul tattayata paminenam arambaka tattayata paminenam evani vastu tattyasta vastun lesa handinve right example kiyala liyanne example oyala danna punchi kale waliya gamu rubber pati elastic e wage ma concrete ewa apita magic wage samaharak kita nama tela wala api ewa tama weda gattenne kambi pani kambi minis asti Iya, godaan itu pratyastha vastun kila api handunnawa. Insa me pratyasthave kiyanne mokadda kila api sakatcha kala balamu. Insa palaweniyatama pratyasthatave gena hadarimata apata wedagath wenawa nirwachanayan tika. E nirwachanayan artha dakwim api denuwath wiya yutuwi. Insa palamuwa anumathrukawak liyagena nirwachanayatte meka ona liyanne nirwachana kiyalama nirwachanaya natha artha dakwim. Kira eke arte angka eka pratyabalaya right mukadda me pratyabalayak kiyanne dan mehema thama mehema tiyena kisiyam vastuwak mata udaharanayak widiyata mama gattot man me aakarayata rubber patiyak kari mokak kari vastuwak me widiyata drudawa sambandha karala meyaage menna metana haraskada warga palaya capital A eya mata yodanawa pahalata balayak F kiyala me warga palaya mata yodanawa balayak F kiyala me thamai metana warga palaya meyai Ena, me wastu me hin sambandha karala tiyena. Ehema naththam, apita puluwan me widiyata yam concrete kulunak me widiyata bima tiyenawa. Bima tiyala me concrete kuluna mata me patthata apita balayak yodanna puluwan F kiyala. Etoda meyage warga palaya A. Etoda me widiyata addot meka adenawa. Me widiyata addot therapenawa. Esa metana samanya api handunnanne aatanya pratya balaya. Aatanya Nya pratyabalaya. Miyata api kiyanne sampidanaya wenawa, tada wenawa. Sampidanaya wenawa, sampidana pratyabalaya kiyala kiyanawa. Tada wenawa nam sampidana wenawa. Ena mokadda me pratyabalaya kiyanne? Attatama meka pidanayak wage. Menna me widiyata api artha karana pratyabalaya samanai menna me yodana balaya bedima ara pidanaya wage ema thamai. Warga pale, ebe yotra mul warga pale, aram baka warga pale endora. Isa mimi kita pina makila pratyabalaya kiyanne, ifbedima eta samanai. Ena mokadda me pratyabalaya kiyanne, kisiyam vastuwak mata, ekaka warga paleyak mata hataganna balayata api namak kiyana pratyabalaya kiyala. Isa rupaya endagamu, endagena note ekak liyagamu, Rupiah yang dengan note yang keluar kamu, orang video nantar kalian meru pas atau nggak kemana dinda puluan, sa note kalian ya, kisiam wastuak mata, ekak warga pale ekat lambak apa, yudane balai, ekak warga pale ekat lambak apa yudane balai ya, pratya balai nambi. Pratyabalaya nam B.
Pratya balenambi. Right? Enam. Metanin api tenawa pratya balen. Enam pratya balen eka kemanada bimbang pidani eka kor samana. Manada eka ke samana warga meter reta newton. Nara pidani ewa gini tam warga meter reta newton. Enam pratya balen akar dekai eka adina wana mastu atanya pratya balen kena. Terapi nama nama mikir kena sampi dan pratya balen. Ya udara konkret ya slab dekat dadi udah tatu eka konkret kanu mata yeden wani balen eka na tada bela eka na sampi dan ai. Tapi hati rubber mati ya dun edot eka tini atanya pratya balen. Itu kota mi atanya pratya balen tino sampi dan ya wakim api hita gana iding mi dana hisen pahala tiena asti ya mi dana hisen pahala tiena asti kota sa dana hisen pahala tiena asti kota sa mata. Api angge barat terapi lati ini kan sampi dan pratya balaya kedi lati ya. Itu ada api bitti muka kari kak mihme adot itu nanti kan atanya pratya balaya. Kini sa akar dekai pratya balaya kan atanya pratya balaya sampi dan pratya balaya. Ini kan dewa ini rawacanya. Angka dekai ya kan ini nanti dewa ini ya kan dewa ini ya kan dewa ini rawacanya vitati ya. Pad panel ya agamu vitati ya. Vittatiya angka 2 vittatiya samanya sankethwat karana simple e kuda tika esa ekake meter ekaka hamana api igena gena thiyena ekake meter right ena vittati kiyanne mokadda ara vidiyamai kisiyam vastuwak mata api me vidiyata yam balayak yeduhama kisiyam vastuwak mata me vidiyata yam balayak yeduhama Ema wastua ap mang isela rupe magana mei widiata rabar patiak kari mau akar dieno mia amata mei widiata yang baleak yedeno. Ita kura minna mei wastua dewa ni mau tedi mei digei yang badi wimak sidueno. Ita sampi dan ekerot aniwara mei aki digei adu wimak deno. Ina minna mei akar er baleak yedu wite mei mei wedi wene ho adu wene diga tapi namak kino putei makate bita tia kela bita tia ekene simple iak cerin satahan karo. Insa api liagamu itu tiga yang mau kata gila lihat deh yang wastuak mata balaya kedu itu ini digei siduana Venasa. Ehi digei siduana Venasa. Vitatiya lesa artha dakve. Vitatiya lesa artha dakve. Right rupe andaganna. Rupe andaganna. Ena vitatiya mayine eka kuda diga meter tamai sammata ekake wanne. Ilanga anka 3 eni nirwachanaya. Anka 3 eni wad nirwachanaya. Vikriyava angka tungin nirwacane vikriyava right ena vikriyava api artha dakwana mema meke roope andaganna thi oba andaganna thi roope vikriyava artha dakwana menna me aakarayata hama welawema yam vastuwaka vikriyava kiyala nirwacanaya karanawa menna me aadi balaya yedimata pera me vastuwa Api gatot balai yedi mata pera minna miyagi mul diga il. Balai yedi wata passe. Ikan miyagi il not tari il hari api digan pula il. Balai yedi wata passe minna mitana diga. Mama gan no mitana inda mitana tati yana diga. Il eka kiela. Balai yedi wata passe mul diga il eka. Hena ngobeda pehe dili mitana. Il eka rina il. Kian ni ita sama. Ikan minna miyata api tanama kian pula. Delta il. Digei venasa ita samana. Ena api metani hantu nono vikriyawa kiyanne mokadda puthe vikriyawa vartakana me thiyena vitatiya vikriyawa vartakana menna me aakarata me delta l bedima l. Ethera metana l tel kapanne hema ne. Me sankethaya. Esa metana apita ona sankethe nathuwa singalen liwoth metana yatin inne mul diga. Aarambaka diga naththam mul diga udata enne mokadda digei siduwana venasa ewa vitatiya. Enam vitatiya bedi ima multi ke tapi nama kieno vikriyava kiela. Enam vikriyava kiani i bedi ima il. Vikriyava kiani i bedi ima il kiela biar takono.
right ena liya ganna mokadda vikriyawa kiyanne yate ikkena ekak karot yate ikkena ekak karot note ekak da ganna yam vastuwak mata yam vastuwak mata vastuwaka yam vastuwaka ekaka mul digaka siduwi eti digahi wenasa ekaka mul digaka siduwi eti digahi wenasa ekaka mul digaka siduwi eti digahi wenasa natan sidu u wenasa ekaka mul digaka sidu u digahi wenasa ekaka mul digaka sidu u digahi wenasa vikriyawa lesa artha dakwe Piawale sarpeke itu nobody tawe daga kude udeni wita tia eka ke meter yate ni muldika eka ke meter ena meter ke meter ke punama eka ke nepe tawe daga tokli anda eka ke hamana nome tirasia kamae vikriawa kilar tada kwa ena vikriawa ke ane eka ke hamana nome tirasia me even water gatal wadi tien plan delta e kila even wadi tien plan delta e delta e ke ane Awasana diga aram awasana diga rin aram bak diga right enam ona pratyabalaya devaniyeka vitatiya tunginiyeka vikriyawa ilanga hatara wenima eka nirwachanaya nirwachanaya angka hatara liya ganna angka hatara yam apaankaya angka hatara yam apaankaya Meka samane sanketa atkara y ho capital e aksara y ho capital e yam ma paankaya nirwachana anka 4 right etara yam ma paankaya artha dakwana dupite mehema yam ma paankaya samanai nirwachana naththam artha dakwima udata enne pratya Balaya yatata enne vikriyawa. Ena me kohomada artha karanne yata ekaka karot kisiyam vastuwaka ekaka vikriyawa. Ekaka vikriyawak athivima sadha avashya pratyabalaya ehi yamma paankaya lesa artha karana. Ekaka vikriyawak sidu kirima sadha athi karayutu pratyabalaya ehi Yama pangki kila arta kono, dia kan ena, ekaka vikriyawak sidu kirima sandaha, ekaka vikriyawak sidu kirima sandaha, yam vastuwak mata yediya itu pratyabalaya, yam vastuwak mata yediya itu pratyabalaya, ema vastuwa sadiya ti drawye. Ema vastu sadiya ti drawye yam apaankaya lesa artha dakwe yam apaankaya lesa artha dakwe yam apaankaya lesa artha dakwe samane y akuren sanketawat karana etakota meyage ekaka ude enne warga meter yata newton mai mokada pratyabalaya ekaka yata enne ekaka netha Itu nevata ekaka warga meter newton. Insa supurudu parti yamma paankaya ekaka hamana pratyabalaya ekaka hamana walata samanayi kiyala obata pahedili athi. Enam yamma paankaya ekaka pratyabalaya bedima vikriyawa pratyabalaya bedima vikriyawa pratyabalaya bedima vikriyawa kiyala pahedili wenawa. Obalata duwe puthe therenna ona samanya me vishaya karunu artha dakkim naththam me gamana yanna ba. Insa Bala saralawa mee kiyana vishaya karunu avabodha karagatha yuthuyi. Mokadda mee kiyanne yamma paankaya pratyabalaya bedima vikriyawa pratyabalaya bedima vikriyawa. Ewa ona. Right ehenam api onna arwa artha dakwim naththan nirwachana hatarak igena gatta. Ehenam api paadame idiriyata yamu. Right ehenam apada ithaa wedagath wenawa menna mee vastuwaka mee pratyasthathawaya naththan pratyasthathawaya yana gunaya. Nah, pratyasthathawaya yana gunaya pilimandawa ithaa wadath prayogikawa bhautika vidyatmakawa adhyayana karapu vidyajnaya tamai api mulinuth ahala thiyenawa samahara unta hinathyayi hook
නැමැති විද්‍යාඥයන් අපිට වැදගත් කරන හුක්කේ නියමය කියන එක. ප්‍රත්‍යස්තතාවයේ පිළිබඳව හුක්කේ නියමය වැදගත් කරනවා. එතකොට මේ විද්‍යාඥයා විසින් යම් යම් වස්තුන්ගේ ප්‍රත්‍යාබලය කොහොමද වික්‍රියාව සමග වෙනස් වෙන්නේ? බාරයක් බලයක් යෙදුවාම මේ බලය යටතේ කොහොමද මේකේ විත්‍තිය වෙනස් වෙන්නේ කියන එක අධ්‍යයනය කරලා තියෙනවා. අධ්‍යයනය කළා එක එක වස්තුන්ගේ ගුණ පිළිබඳව විශාල වශයෙන් අධ්‍යයනය කරලා අපිට හොයාගන්න තියෙනවා. ඒවා තමයි වර්තමාන ඉංජිනේරින් වල වෛද්‍ය විද්‍යාව තුළ භාවිතා වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් කොන්ක්‍රීට් එකක් දාද්දී ඔයාලා දකින්නවා ස්ලැබ් එකක් දාද්දී උඩ තට්ටුවකට ස්ලැබ් එකක් දාද්දී වාණේ කම්බි දානවා. ඒතකොට කොන්ක්‍රීට් එකට පීඩනය අර මං ඉස්සෙල්ලා ඇඳ තෙරපොම දරා ගන්න පුළුවන් ඕන තරම්. නමුත් මැදට කොන්ක්‍රීට් එකේ මැදට බර වැටුනහම ආතතිය දරා ගන්න බැහැ. ඒ නිසා ඒක ඔරොත්තු දෙන්න කම්බි මැදට දානවා. නමුත් පාරට කොන්ක්‍රීට් එකක් දාද්දී ඔබ දැකලා තියෙනවා දුවේ පුතේ මැදට කොන්ක්‍රීට් දාන්නේ නැහැ. හේතුව පාරේදී වාහනයක්දී සම්පීඩනය වෙන්නේ. ඒ නිසා ඒකට කොන්ක්‍රීට් ඔරොත්තු දෙනවා. ඒ නිසා මේ ගුණ තමයි වාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපිට අස්තිය අපි උඩතට්ටුවේ නම් පහලට පැන්නාම උඩතට්ටුවේ නම් ළමේ පහලට පැන්නාම ඇටකටුවක් කැඩෙන්න පුළුවන්. හේතුව අර අධික සම්පීඩනය නිසා තකස් ගාලා කැඩිලා යන්න පුළුවන්. එතකොට ඒව වෛද්‍යවරුන්ට වැදගත් වෙනවා. ඒ වගේම සමහර මිනිස්සු මහත් වෙනවා. අධික ලෙස කාලා දැන් මේ දවස්වල ගෙවල් වලට වෙලා ඉන්නවා නම් නිවාඩු කාලය තුළ හොඳට කාලා ඇඟ තරබාර වෙනවා. තරබාර වුණාම ශරීර කූඩුවේ බර මේ ධන ඉස්සයෙන් තියෙන යට තියෙන අස්ති වලට දරා ගන්න බෑ. දරා ගන්න බැරි වෙද්දී අර සම්පීඩනය දරා ගන්න බැරි වෙද්දී කකුල් ඉදිනෙන්න ගන්නවා. එතකොට බස් එකක වුණත් ගොඩක් දුර හිටගෙන යද්දී සමහර අයගේ කකුල් ඉදිනෙනවා. ඒතර වෛද්‍යවරුන්ට ඒ රෝග ලක්ෂණ කිව්වහම ලෙඩේ හඳුරා ගන්න, ඒ ලෙඩේට ප්‍රතිකර්ම කරන්න යාට වැදගත් වෙනවා කියන කරුණ. එහෙනම් හුක්කේ නියමය අපට වැදගත් වෙනවා මෙන්න මේ පිළිබඳව හැදෑරීම සඳහා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ හුක්කේ නියමය කියන්නේ, මොකද්ද මෙයා කරන ලද පරීක්ෂණය, මෙහිදී ලැබුණු නිගමන මොනවාද කියලා. ඒ නිසා ඉස්සෙල්ලාම අනුමාත්‍රකාවක් ලියන්න. අනුමාත්‍රකාව ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය. ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය. අනුමාත්‍රකාව කියලා නෝට් එකක් දාගන්න. නෝට් එක වස්තුන් පිළිබඳව කරන ලද පරීක්ෂණයක්. පරීක්ෂණ මගින් වස්තුන් පිළිබඳව කරන ලද පරීක්ෂණ මගින් හුක් නැමැත්තා. හුක් නැමැත්තා ජර්නීම් එක වැදගත් වෙන්නේ. හුක් නැමැත්තා විසින් අපට වැදගත් වන ප්‍රත්‍යාබලයේ ඉදිරියේ වික්‍රියාවේ විචලනය. ප්‍රත්‍යාබලයේ ඉදිරියේ වික්‍රියාවේ විචලනය සවිස්තරාත්මකව පහත ප්‍රස්ථාරයෙන් ලබා දෙන බව සොයාගෙන ඇත. මේක අනිවාර්යෙන් මේ ප්‍රස්ථාරය පිළිබඳව ඔබෙන් අහනවා. විභාගයට යනවා නම් මේ ප්‍රස්ථාරයේ අනිවාර්යෙන් ලකුණු 3ක් 4ක් තියෙනවා. මයි ප්‍රත්‍යස්තතාවේ ආවොත් ගොඩක් කොට පහත ප්‍රස්ථාරයෙන් ඉදිරිපත් කරන ලදී. සා ප්‍රස්ථාරයේ චුට්ටක් අපි ඇඳගමු. පැහැදිලිව පිටු භාගයක් විතර පිරෙන්න අඳින්න ඉතා වැදගත්. පිටු භාගයක් විතර පිරෙන්න අඳින්න ඉතා වැදගත්. නැවතත් කියනවා පිටු භාගයක් විතර පිරෙන්න අඳින්න ඉතා වැදගත්. මෙතන ප්‍රත්‍යා බලය, මෙතන වික්‍රියාව. මේ අක්ෂ මෙහෙමමයි මාරු වෙන්න බෑ. වික්‍රියාව, මේ වික්‍රියාව ප්‍රත්‍යබලයයි වික්‍රියාවයි. වික්‍රියාව කියන්නේ E බෙදීම L, ප්‍රත්‍යබලය කියන්නේ F යට A. F බෙදීම Aට අපි නමක් කියනවා ප්‍රත්‍යබලය, E බෙදීම Lට කියනවා වික්‍රියාව. මෙයාගේ ඒකක තියෙනවා වර්ග මීටරයට නිව්ටන්. අරුට ඒකක නැහැ. රයිට්. එහෙනම් මේ හුක් නැමැත්තා හොයාගෙන තියෙනවා මේ ප්‍රස්ථාරය මෙන්න මේ ආකාරයට. යම් වස්තුවක් මත මේ තියෙන බිඳුව ලක්ෂය බාරය වැඩි කරන්න ආරම්භයේදී විතතිය වික්‍රියාව ඒකාකාර ලෙස වැඩි වෙනවා. මේ විදිහට අනුලෝමව සමානුපාතික වෙනස් ලෙස වැඩි වෙනවා. වැඩි වෙලා එක්තරා මොහතකදී මෙන්න මෙයා මෙහෙම විචලනයක් පෙන්නනවා.
මෙන්න ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ගිහිල්ලා මෙන්න මේ වගේ තැනකදී නතර වෙනවා. මෙතන සම්පූර්ණම ප්‍රස්ථාරය. මේ හැඩේ ඉතා වැදගත්. මේ බං මෙතෙන්ට යනකල් ඔයාලට පැහැදිලි දුවේපතේ සරල රේඛීය විචලනයක් තියෙනවා. මෙතන මං O කියලා ගත්තොත් මේ තියෙන්නේ A ලක්ෂය නම් O A කියන්නේ සරල රේඛීය විචලනයක් තියෙනවා. ඒ ඊළඟ මං ඊට චුට්ටක් එහා පැත්තේ ලක්ෂයක් ගන්නවා. ඇත්තටම ওই දුර නොගිනිය හැකි තරම් කුඩයි. දුර නොගිනිය හැකි තරම් කුඩයි. ඒකට කියනවා B කියන ලක්ෂය. B මං පිළිවිලි නම් කරනවා. ඕවා පොතක පේපර් එකක ඕවා ABC ම නෙමෙයි ඕන ආකෘතියෙන් ප්ලස් XY Z ඕන එක. අපි එහෙම සා අක්ෂර නෙමෙයි වැදගත් වෙන කටපාඩම් කරන්න බ අවබෝධය. මේ ඒට වඩා චුට්ටක් එහෙම මේක හොයන්න බෑ. අතනම් ප්‍රැක්ටිකලි කරාම ලැබ් එකක් තුල ඉස්කෝලේ මේක ගන්න බෑ. ඊළඟ මෙතන තියෙනවා C කියලා ලක්ෂයක්. මෙතන curve එක ඉවර නැතන C. ඊළඟ මෙතනත් ඕන නම් අපිට ලක්ෂයක් ගන්න පුළුවන් D මෙතන. මෙයාගේ සීමා හා ලක්ෂ කිහිපයක් නිර්වචනය කරන අර්ථ දක්වනවා. එකක් තමයි මෙන්න මෙයා. අංක 1 සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව. මෙතන O සිට E දක්වා. O සිට E දක්වා. O සිට E දක්වා. ලියගන්න කියන චුට සමානුපාතික සීමාව කියලා O E දාලා ලියන්නම. යම් වස්තුවක් මත යොදන බාරය යම් වස්තුවක් මත යොදන බාරය එහි විතතියට අනුලෝමව සමානුපාතික වන ලෙස එහි විතතියට අනුලෝමව සමානුපාතික වන ලෙස මෙම සීමාව තුළ හැසිරේ මෙම සීමාව තුළ හැසිරේ ඒ කියන්නේ දුවේපිට අඩුවේ බාරය අඩු කරත් වැඩි කරද්දි විතතිය වැඩි වෙනවා. බාරය අඩු කරද්දි විතතිය අඩු වෙනවා. මෙම සීමාව තුළ හැසිරෙන. වැඩි වෙද්දිම වැඩි වෙනවා. බාරය අඩු කරද්දි අඩු වෙනවා. Right. ඊළඟ අංක 2 කියලා දාගමු. අංක 2 O A හරි දෙවෙනි එක O B. මෙයා හඳුනන ප්‍රත්‍යස්ත සීමාව. ප්‍රත්‍යස්ත සීමාව. ඇත්තටම අර ඒ ලක්ෂයට චුට්ටක් එහා පැත්තේ තියෙන සීමාව. O B. O B. Right? ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතන ලක්ෂයට. මෙතන ඉඳන් මෙතෙන්ට නෙමෙයි මෙතන ඉඳන් චුට්ටක් එහා පැත්තේ මෙතෙන්ට. ඔබට පැහැදිලි ඒක තියෙන චුට්ටක් එහා පැත්තේ. ඒතකොට මෙහෙම මෙහෙම එන්නේ නේ. පැහැදිලි? Right එනවා. මේ ලක්ෂයට පුතේ නමක් කියනවා යම් වස්තුවක ප්‍රත්‍යස්ත සීමාව. ඒ කියන්නේ ප්‍රත්‍යස්තතාවය කියන ගුණය. බාරය වැඩි කරද්දී වස්තුවේ අපි ගත්තොත් මෙහෙම ස්පින් එකක් වගේ මොකක් හරි ගම් මෙහෙම ගත්තාම බර එල්ලන්න දිග වැඩි වෙනවා. බර අනිත් පැත්තට අයින් කරන්න දිග අඩු වෙනවා. නැහ වැඩි වෙද්දී වැඩි වෙනවා අඩු වෙද්දී අඩු වෙනවා. මේ ගති ලක්ෂයේ තියෙන්නේ පුතේ මතක තියාගන්න ගොඩාක් දුක් ප්‍රතිසේ නැවත මුල් තත්ත්වයටපත් වෙන. ඉගෙන ආරම්භක තත්ත්වයටපත් වෙන්න පුළුවන් ගුණය තියෙන සීමාවට කියනවා ප්‍රත්‍යස් සීමාව කියලා. උතලින් එහාට ගියාම නැවත ආපහු සම්පූර්ණ බාලිවත් ක්‍රාම යථා තත්ත්වයටපත් වෙන්න බෑ. එහෙනම් මුතන යටි තියාගන්න මේ යටි තියාගන්න යම් වස්තුවක සම්පූර්ණ බාරය ඉවත් කළ පසු මුල් තත්ත්වයට පත්විය හැකි සීමාව මෙලෙස හැඳින්වේ එනම් සම්පූර්ණ බාරය ඉවත් කළ විට විතතියක් නොපෙන්වයි. සම්පූර්ණ බාරය ඉවත් කළ විට විතතියක් නොපෙන්වයි. Right. එහෙනම් ඒක A-ට වඩා චුට්ටක් එහා පැත්තේ. කවදාවත් මේක අපි එක අකුරකින් නම් කරන්න බෑ. අකුරු දෙකකින් නම් කරන්න. ඊළඟට මේ පුතේ ලියන්න අංක 3 C. C කියන්නේ ඔතන අංක 3 වෙනි එක අවනති ලක්ෂය. පරාන්තුල C අවනති ලක්ෂය.
Dia kan dengan, ini obat pahadili A, B, ila C. Nyan amkaran ni kakur lagi mitra. Nyan memang, kisiam vastuaka, mima lakshen pasu, mima lakshatu ni kalanggaman di ini. Ikai pariksana tuku balang mereka. Mima lakshen pasu, baraya iwakkala vitada, vitatiyak deka gata haka. Baraya iwakkala vitada, vitatiyak deka gata haka. Bari wat kalau itu deh, itu tiap dekat katanya kan. Nih bang tuh itu tuh yang ini kan. Cukup balan video nanti kalau pada balan deh. Mie api itu mie silak sing, iha pette lakshat mie mie magatot, x kila gatot. Mie tadi iha ata tiennya biar ini wat krama ini itu tiap mie iha ata samantar reka wak mie menirmani keragian keragian abdi. Mie itu nirmani kerut. Mie mie x kila lakshat di bari wat krama. Minna metana api tawat mim mim wagi aga miti ni mita tiyan vikriyawat se mim mim mita tiyan penuma. Ena metani mihata nihama ara prattyastha guni kiyana eka nathi wenawa. Ekena bara ivakkala vitada mita tiyan penuma. Udaharanayak widiyata api kiyuwoth samanya api endun paladun dannawane mes wage ewa dannawane. Mes ekak kaden genawama api mes eka edala kakulata daaddi e mes eka loku vela aapahu tadare yenawa. Namuth oy mes eka kaalayak tisse api pawichchi karanna passe mes eka edilama tiyenawa. Mesek kayak dilam itu, itu Vita tiap pena nong kocer marai wat kerat nanti elastik ya tak terpat ini, nah enak, oya lakshen ini lakshen, mi lakshen tapi kena awan itu lakshen, mitra ini ada sama tenaga kami mana, mi ada sama antar reka nong endah mana, vita tiap itu ya agan pulau, mewa sama arah kita pada, bahu warna paper lalu tiendap pulau, right, enak ini kerja nong awan itu lakshen kira, ini lagi, D, angka D, angka hatar ini ke D. Mena miata puti nama kena uparima pratya balaya kriya karana lakshya di. Eka nama kara gandhi yati. Uparima pratya bala lakshya. Uparima pratya bala lakshya. Uparima pratya bala lakshya. Ina nama. Apada vedagat kena ita vedagat i. Ina miata api nama kena puti nama kata bedaka lakshya. Netang kediya. Beda kalakshaya natang kediya. Kediya. D. Sorry, D ini. Beda kalakshaya natang kediya. Betul lagi. Nyewa nam karan ni aku deka kini meka. Sorry, beda kalakshaya kediya. Mita liya gan liya din. Mita beda kalakshaya te not tekat da gan de. Yang vastuwa mata yang bastuak mata, bare wedi karena vite, kambiak rubber patiak poni tak pende pulang, konkrit tak pende pulang, ini abyantara paramanu atara, ini abyantara paramanu atara, antaranuka akarshana vikarshana bala. Antaranuka akarshana vikarshana bala sampurnema bidhi etika ona highlight karat kamanna sampurnema bidhi kadi vimmena lakshaya melesa handinme ekata kiyana beda wenawa vimmenawa ehema naththam beda lakshaya right එතන මේ D ලක්ෂය කියලා කියන්නේ ඔන්න ඔය සීමාව පුතේ උපරිම ප්‍රත්‍යාබල ලක්ෂය කියලා කියන්නේ මෙතෙන්ට යනකල් බාරය වැඩි කරද්දී විතතිය වැඩි වෙනවා බාරය වැඩි කරද්දී විතතිය වැඩි වෙනවා මෙතනින් පස්සේ බාරය වැඩි කරත් ඒ කියන්නේ බාරය අපි සෝරි මෙතන බාරය ඉවත් කරා මෙතන බාරය ඉවත් කරත් විතතිය වැඩි වෙන්න ගන්නවා බාරය ඉවත් කරත් විතතිය වැඩි වෙන්න ගන්නවා බාරය ඉවත් කරත් විතතිය වැඩි වෙනවා හරියට චුයින්ගම් එකක් වගේ වෙනවා නිසා මේ තමයි මේ ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරයේ කියන එකේ හුක් විසින් හොයා ගන්නාලාද පරීක්ෂණාත්මක දත්ත. නිසා ඉතාල වැදගත් ඔබට ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරයේ කියන එක.
Right. Ilanga anumatrukawak hatiyata liyagamu anumatrukawak hatiyata liyagamu anumatrukawak hatiyata liyaganda anumatrukawak hatiyata pratyabala vikriya prastare anukramane pratyabala vikriya prastare anukramane right api gamu mehema meban mehema gattot me tiyenne Vikriyava ibedima il me tiyenne pratyabalaya f yata a enam me tiyenne pratyabalaya me tiyenne vikriyava pratyabalaya vikriyava enam me tiyenne pratyabalaya me tiyenne vikriyava enam me prastare api gattot me aakarayata mehema api prastare gattot menna me prastare yata vargapalaya api ara praveka prastara wage wat katha kala thiyena menna me prastare මෙන්න මේ යට වර්ග ඵලය ගත්තොත් මේ තියෙන වර්ග ඵලය. එහෙනම් අපිට එනවා මෙතන ප්‍රස්ථාරය යට වර්ග ඵලය සමානයි. මෙතන අපිට පැහැදිලි ත්‍රිකෝණීය වර්ග ඵලය. ත්‍රිකෝණයක වර්ග ඵලයක් එනවා. එහෙනම් මෙතනින් අපිට තව පැහැදිලි වෙනවා ප්‍රස්ථාරය යට වර්ග ඵලය. ප්‍රස්ථාරයට වර්ග ඵලය. අපි අනුක්‍රමණයද ලිව්වේ වර්ග ඵලයද ලිව්වේ. එතකොට ලියාගන්නේ අනුක්‍රමණී වන මෙතන ලියාගන්න අනුමාත්‍රක වර්ගඵලය කියලා ඈ පළවෙනි කරුණ ප්‍රස්ථාරයේ අනුක්‍රමණී මම ඉතින් ලිව්වේ ඒක මාරු කරලා ටිවිස් කරලා ලියන්න ප්‍රස්ථාරයේ වර්ගඵලය කියලා ප්‍රත්‍යාපල වික්‍රියා ප්‍රස්ථාරයේ වර්ගඵලය ආයි මම මකන්නේ ඒක වර්ගඵලය ගත කරලා ඊළඟ අනුක්‍රමණී කතා කරමු right ප්‍රස්ථාරයේ වර්ගඵලය එහෙනම් ප්‍රස්ථාරයේ යට වර්ගඵලය ගත්තාම දූපත ඔබට පැහැදිලි මෙතනින් අපට ලැබෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය right මම වීඩියෝ එඩිට් කරන්නේ අර අර මාතෘකා මාරු කරගෙන ඉච්චරයි ඒක මාළුක දෙයන්නේ මේ පන්තිවලත් එහෙමයි සිද්ධ වෙන්නේ right ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බුස ආධාරකයේ වැඩි කිරීම lamba usa kiyanne metarin ena apata meya e nisa metana lamba usa enam bhagayai aadharaka paadaya obata pahedili metana vikriyawa enam metarin ena vikriyawa lamba usa obata pahedili metana indan meten dena pratyabalaya enam me tiyenne mokadda puthe bhagayai vikriyawa kiyanne puthe ඊබෙදීම එල් ප්‍රත්‍යාබලය කියන්නේ F යට A. එහෙනම් මෙතනින් අපට එනවා භාගයයි මෙතනින් අපට එනවා පැහැදිලි මෙතන මේ මෙතන එනවා භාගයයි F වතාවක් E කියලා. මෙතන ඉන්නේ A වැඩි කිරීම L AL AA. මේ AL කියන්නේ ඔබට ඉතා පැහැදිලි අදාළ කම්බියේ හෝ වස්තුවේ හරස්කඩ අපි හිතමු මේ වගේ මොකක් හරි එකක් අපි එල්ලනවා නම් මේ විදියට කම්බියක් හරි මොකක් හරි එකක් එල්ලනවා නම් මේ ආකාරයට මේ කම්බියේ හරස්කඩ වර්ගඵලය එනවා මෙයාගේ මේ දිග එනවා මෙතෙන් සිලින්ඩර ආකාර කොටසේ පරිමාවනි එහෙනම් ඔබට පැහැදිලි මෙතනින් ඉන්නේ පරිමාවක් කියලා මේ ඉන්නේ පරිමාව ගන්නවට right එහෙනම් ඉද මදි නිසා මම මෙතන මකනවා ඉද මදි නිසා මකනවා එහෙනම් ඔබට ඉතා පැහැදිලි මෙතනින් මෙන්න මේ ආකාරයට අපට යාන්ත්‍ර විද්‍යාවයක් ඉගෙන ගන්නාලද වැදගත් සම්බන්ධතාවයක් ලැබෙනවා මෙතන මෙතන භාගයයි F වතාවක් E බෙදීම අදාළ වස්තුවේ පරිමාව එහෙනම් ඉතාමත් වැදගත් වෙනවා ප්‍රස්ථාරය යට වර්ගඵලය සමානයි පුතේ මේ භාගයයි F කියන්නේ මොකද්ද ඔබට මතක නම් හොඳට කල්පනා කරලා බලන්න යාන්ත්‍රික විද්‍යාවේ මේ මෙයාට නමක් කියනවා වික්‍රියා ශක්තිය නැත්නම් ප්‍රත්‍යස්ත විභව ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය මේකට කියනවා වික්‍රියා ශක්තිය නැත්නම් ප්‍රත්‍යස්ත විභව ශක්තිය එහෙනම් මේ කියන්නේ මොකද්ද ප්‍රත්‍යස්ත විභව ශක්තිය බෙදීම පරිමාව එහෙනම් යටේ කියන එක කරාම ඒකක පරිමාවක ගබඩා වී ඇති වික්‍රියා ශක්තිය ලැබෙනවා. තාමත් වැදගත් කොට කරගන්න ප්‍රස්ථාරයේ යට වර්ගඵලයෙන් අපට ලැබෙනවා ඒකක පරිමාවක ගබඩා වී ඇති වික්‍රියා ශක්තිය.
කොටකරගන්නේ. ඒක කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් බහුවරමද. මේ තියෙන්නේ භාගයයි FP කියන්නේ ගොඩක් දුරට වික්‍රියා ශක්තිය ඔබට මතක ඇති. විභව ශක්තිය ආකාර දෙකයි. එකක් ගුරුත්වජ විභව ශක්තිය අනික ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තියටම අපි නම් කරනවා වික්‍රියා ශක්තිය කියලා. එහෙනම් මේ මේ ඒකක පරිමාවක් ගබඩා වී ඇති වික්‍රියා ශක්තිය කියන එක. ඉතාම වැදගත් වෙනවා. Right. එහෙනම් දෙවැනියට අපට එනවා ඔබ නෝට් එක ලියාගන්නදී දෙවැනියට අපිට එනවා ලියාගන්න දෙවැනි වැදගත් කරනවා ප්‍රස්තාරයේ අනුක්‍රමණය. ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්තාරයේ අනුක්‍රමණය. ඉස්සලා මාතෘකාව දෙක මාරු වුණාක් දැන්නේ ඒක පොඩ්ඩක් බලන්න. ආපහු ඔබට නිමාඩුව වීඩියෝ නතර කරලා එහෙනම් කරන විශ්ලේෂණය කරන්න පුළුවන්. Right. එහෙනම් මෙතන ඔබට එනවා ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්තාරයේ මං ගත්තා ප්‍රස්තාරයේ අනුක්‍රමණය ගමු කියලා. අනුක්‍රමණය. Right. එහෙනම් මේ තියෙන අර විදියමයි මේ තියෙන අර කියන ප්‍රස්තාරය මම සම්පූර්ණයෙන්ම දල වශයෙන් ගත්තා. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය ගත්තොත් මොකද්ද පුතේ අනුක්‍රමණය කියන්නේ tan theta. අනුක්‍රමණය කියන්නේ tan theta. අනුක්‍රමණය කියන්නේ tan theta. මේ ප්‍රස්තාරයේ ඕනේම ලක්ෂ දෙකක් අතර මේ විදියට සරණීකී කොටසේ අපි අනුක්‍රමණය ගත්තොත් මේ තියෙන මේ මෙයාගේ මෙහෙම අනුක්‍රමණයක් ගත්තොත් ඔබට පැහැදිලි මේ ගැන තිරස සමග සාධන කෝණය. එහෙනම් මෙන්න මේ දුර දුවේ පුතේ ඔබට එනවා වික්‍රියාව. මෙන්න මේ දුර ඔබට එනවා ප්‍රත්‍යාබලය. ප්‍රත්‍යාබලය. එහෙනම් මෙතනින් අපට පැහැදිලි අනුක්‍රමණය සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදයේ හැටියට අපිට එනවා මොකද්ද? ඵල තීටාට ඉස්සරහ පාදයේ ප්‍රත්‍යාබලය. බද්ධ පාදයේ හැටියට ඔබට පැහැදිලි වෙනවා මෙතනින් වික්‍රියාව. වික්‍රියාව. එහෙනම් ඉතාමත් පැහැදිලි ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව කියන්නේ අපේ හතරවෙනි නිර්වචනය. උතර ගිහිල්ලා ආපහු බලන්න මොකද්ද පුතේ යම්මාපාංකය. එහෙනම් ඉතාමත් වැදගත් වෙනවා. ඉතාමත් වැදගත් අනුක්‍රමණයෙන් අපිට සෑම විටම ලබා දෙනවා අනුක්‍රමණය සමානයි අදාළ වස්තුවේ යම්මාපාංකය. කොට කරගන්න ප්‍රස්තාර ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්තාරයක් විභාගෙට දීලා තිබුණොත් බහුවර්ණවල එහෙම ඒකේ අනුක්‍රමණය ගත්ත කමටක් ගලයි අම්මා පංකිනවා. සමහර ළමයි gedarat වෙනවා දත්තමදි අම්මා පංකි දීලා නැහැ කියලා. සමතක තියන් ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් යම්මා පංකි ලැබෙනවා. එහෙනම් ඊට වැඩගත් පළවෙනි කරුණ වර්ග යට වර්ග ඵලයෙන් ලබා දෙනවා ඒකක පරිමාවක ගබඩා වී ඇති වික්‍රියා ශක්තිය. දෙවැනි එක අපට ලැබෙනවා අනුක්‍රමණය ලැබෙනවා යම්මා පංකිය. එහෙනම් මේ තමයි හුග්ගේ පරීක්ෂණාත්මක වාර්තානුව ඉතාමත් වැදගත් වෙන ප්‍රත්‍යස්තතාවයේ ගති ලක්ෂණයන් කිහිපයක්. එනිසා අපි හුග්ගේ නියමයක් ලියාගනිමු. මොකද හුග්ගේ නියමය අපි මීට පෙර ඉගෙන ගත්තා යාන්ත්‍ර විද්‍යාවේ යැත්තේ. නමුත් ඊට වඩා අපි ඒක ගැන දැනුවත් විය යුතුයි. එනිසා ඔතන ලියන්න අනුමාත්‍රකාවක් හැටියට හුග්ගේ නියමය. හුග්ගේ නියමය කියලා අනුමාත්‍රකාවක් ලියන්න. කියලා වචනෙන් ලියාගමු. කිසියම් ප්‍රත්‍යස්ත වස්තුවක එහි සමානුපාතික සීමාවේදී ඒ කියන්නේ ඕ ඒ කියන සීමාවේදී එයමත යොදන බාරය දැන් සමානුපාතික සීමාව කියන එක වැදගත්. ඔක අපි යාන්ත්‍ර විද්‍යාවත් එච්චර ගණන් ගන්නේ නැහැ. දැන් වැදගත්. මේ සමානුපාතික සීමාවදී ඒ මත යොදන බාරය එහි විතතියට ඒ විතතියට අනුලෝමව සමානුපාතික වේ. Right. එතකොට දුවේ පුතේ මේක අපට ලියන්න පුළුවන් ගණිතයෙන් සම්බන්ධතාව ε සමානුපාතිකයි e කියලා. එහෙනම් මෙතනින් කියනවා ε සමානයි සමානුපාතකත්වය අයින් කළා සමාන ලකුණ දාද්දී k මතාවා e කියලා අපට එනවා k e. එහෙනම් මෙතනින් අපට එනවා ε සමානයි k e. මේ k කියන්නේ අදාළ දුන්නේ වස්තුවේ දුන්නියතය කියලා අර්ථ දක්වන දුන්නියතය. මේක යාන්ත්‍ර විද්‍යාවේ අර්ථෙත් තියෙනවා. දුනුනියතේ එකක
metan meter, metan newton, enam meter, reyata newton, enam. Hai, enam meter mah hook gini, arah itu aja dekat sama orang patika, si mau tulah kini. Sama nih oba denuat tuh nata kaman nih, mevagi dununiyata ya, mevagi sprint nih kakak dununiyata ya kenam, sprint dekat sambanda kerama duye pute mevdiyata sama antar gatawa. Itu kota miyagi dununiyata ya kenam, miyagi dununiyata ya kenam, samprayukte dununiyata ya K dash dekai K itu sama, kan double ya no. Iya gimana? Jam spin nikak mevi dia itu aragana, thawai spin nikak K itu mevi dia itu masam banding kerut. Mia K nam samprayukte dununiya teh K samaana, K dash samaana K bidhi mau dekat ya. Iya samaane dana kat terkaman nih. Karena metana di dununiya teh adu ya no, metana di degun ya no, metana di adat ya no. Kau samaane dan agak terkemak nih, dulu sambando getro bisa di medi, mie ipsamana kei kini ke jantra widya wajara kena tieno, mie ke hukieni mie kani temen sambata, iya bagi matamai jantra widya wajara temo ba pe ugar melati, ma himana tamang jantra widya wajara mama dana video tika naraban nih, itu tika naga nda pulang obata, mie dulu wala shakti ya tapi kena makata pratesta wibawa shakti ya. Ih menentang okat matamai duwe putih kiwi mangisalat gati vikriya shakti ya. Vikriya shakti ya. Apita meka uppukaranda puluhan mehe melebena wai kira. Yantra vidyayate uppukarla ganna wa. Meka lebena wa bhagayai fe kira. Ih menentang okatam pavichakan ipsamanai kei demma wa bhagayai kei wala varge. Ipsamanai kei adeskan ekor kei wala varge. Meka tete gatana metamai vikriya shakti ya nentang. Pratyasta vibho shakti, eka yantra vidyava yatte gatalu pava hadanava shakti sansthitiye dala e gatalu hadanava eva uganala eti mam metana pratyasta vibho pilibandava obata katha karana me bhagayai fe tamai issalave bhagayai fe bedima eka parimavaka gunama ekiya parimavaka vikriya shakti kiyana video apassata gihilla oba balana right ena me tamai hukge niyame kiyanne right ena apita ilanga tiyenawa duwe puthe hukge niyamaya Parikshanatmaka vidyagarya tula tahavuru karanda. Hugeniyame parikshanatmaka vidyagarya tula tahavuru karanda. Ewagema vidyagarya tula apita thiyenawa yammapankaya kambiyaka vaani kambiyaka yammapankaya sevima kiyana eka. Etakota eka api practical eka yatte man gena obata vistara karannam yammapankaya hoyanne kohomada kiyala e video practical sambandhawa naththam gatulu sambandhawa saakatcha karana dawase video yatte man vistara karannam. Itu kan? Pratyasta tawa kiyana eka ke ita wedagath kena tawa kihipayak wacana thiyenawa menna meha pratyasta vidawa kiyana eka liya ganna pratyasta vidawa vidawa pratyasta vidawa kiyana eka wedagath wenawa Right. Pratyasta vidawa dekhna. Ikena mokadda duwe puthe pratyasta vidawa kiyala kiyanne? Godak durata api kambiyak gattot kambiyak kadanne gott api kohomada kadanne? Kambiya alala mehema me depattata namana. Depattata mehema thun hatara parak namuwama kipa wathawak e kambiye namana tane kadiyana. Etakota duwe puthe oba dakala athi me me widiyata yam wastuwak mehema kambiyak thiyenona me lakshayen kadanna ona api karanne me depattata shanikawa vichalana yana bala denawa. Udah tahi atau tahi nih, shani kau jalan mana balat dekat mereka. Ya saya itu kuda minna mitanin kayak di lahir. Itu kuda minni dulu itu minna mitan itu yang paramanu itu yang ini. Ini paramanu adikalah set terapi lah, vidha atau patpila. Itu nih kayak di lahir mana. Ini saya nih kita kenapa pratyasta vidha oke lah. Ini saya lihat kan itu nih, ini rupa itu yang dekat terkaman. Yang pratyasta wastu akmata, yang pratyasta wastu akmata. Kisiam lakshya kata. Kisiam lakshya kata shanikava vinassana balaya laba dunnita shanikava vinassana balaya laba dunnita shanikava vinassana balaya laba dunnita ehi paramanu therapy kadiyama ehi paramanu therapy kadiyama pratyasta vidawa lesa handumwana
ප්‍රත්‍යස්ථ විදාව ලෙස හඳුන්වනවා. එක වචනයක් අර්ථ දැක්වීමක් එක අපි දැනුවත් විය යුතුයි. right ඊළඟ ලියන්න ප්‍රත්‍යස්ථ මන්දායනය. ප්‍රත්‍යස්ථ මන්දායනය. මන්දායනය මම ඊළඟ ඔබට මේ මම පාඩම් තුනට අදාළ වීඩියෝ තුන ඉදිරිපත් කළා ඊට පස්සේ ගැටලු ඉදිරිපත් කරන්න වෙනම වීඩියෝවක් යටතේ අපි බලමු අදත් ගැටලුවක් පුළුවන් වුණොත් මම ඉදිරිපත් කරන්න මම පැයකට වගේ සාමාන්‍ය සීමා කරනවා වීඩියෝවක් මොකද නැත්තම් නැරඹීමත් අපහසු නිසා රයිට් එහෙනම් මෙතන ප්‍රත්‍යස්ත මන්දායනය රයිට් මේ බලන්න අපි ප්‍රත්‍යස්ත මන්දායනය කියන එක ගත්තොත් මේ බන්දුවේ පිටේ සමහර වස්තුන් තුල මෙහෙම දෙයක් තියෙනවා මේ තියෙන්නේ ප්‍රත්‍යාබලය නම් මේ තියෙන්නේ වික්‍රියාව නම් ඊබෙදී මේ වෙනවා එතකොට මේ වස්තුවේ ප්‍රත්‍යාබලයේ ඉදිරියේ වික්‍රියාව මෙහෙම වෙනස් වෙනවා අපි දන්නේ මෙහෙම මොකක් හරි ප්‍රස්තාරයක් ගමු මේ ආකාරයට වෙනස් වෙනවා නම් මේ තියෙන ප්‍රත්‍යාබලය වෙනස් වෙන ආකාරය මොකක් හරි වීදුරුවරි ඕන එකක් ගන්න පුළුවන් අපට එතකොට රබර් පටියක් ගන්නත් පුළුවන් එතකොට ඇතැම් වස්තුන්ගේ ප්‍රත්‍යාබලය වෙනස් වෙන්නේ මේ ආකාරයට සරලයි කියව නෙමෙයි ඉගෙනේ අනුලෝමව සමානුපාතිකන ලෙස වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රත්‍යාබලයේ වෙනස් වීම රබර් පටි වගේ වස්තු ගත්තාම මේ විදිහට වෙනස් වෙන්නේ නැහැ. මෙය වෙනස් වෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ ප්‍රත්‍යාබලය මෙන්න මේ ආකාරයට වෙනස් වෙනවා. මෙහෙම කියලා මෙහෙම. මේ ආකාරයට මේම මෙහෙම වෙනස් වෙනවා. එතකොට මේ තමයි මෙයාගේ ප්‍රත්‍යාබලයේ වෙනස් වීම. අර විදිහටම වෙනවා සම්පූර්ණ බාර ඉවත් කරාම ආරම්භක තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙයා ප්‍රත්‍යස්ත වස්තුවක් වැඩි කියන්නේ සරරේ කියන. හැබැයි මේ බාරය වැඩි කරාම යන මාර්ගය මෙයා. නමුත් බාරය ඉවත් කරාම දුවේ පුතේ ආපහු බිඳුවටම විත තියෙනවා. එන මාර්ගය වෙනස් වෙනවා. මෙන්න මේ ආකාරයට මාර්ගය වෙනස් වෙනවා. එහෙනම් මේ තියෙන බාරය එකතු කරන විට මේ තියෙන බාරය ඉවත් කරන විට මෙතෙන්ට එනවා. ඒ නිසා මේකට කියනවා ප්‍රත්‍යස්ත මන්දායනය. ඒ කියන්නේ එන යන පාරෙම ඉන්න බෑ. මේකට අපි නමක් කියනවා මන්දායන කුඩුව කියලා. ඒ කියන්නේ මේ තියෙන්නේ බාරය එකතු කරන විට බාරය එකතු කරන විට කිරීම මේ තියෙන්නේ බාරය ඉවත් කිරීම. බාරය ඉවත් කිරීම. එහෙනම් බාරය එකතු කරන විට යන පාරයි ඉවත් කරන විට යන පාරයි දෙකක් නිසා මේ මේකට කියනවා ප්‍රත්‍යස්ත මන්දායනය කියලා. රබර් පටි වලට මේක ගොඩාක් උට වැදගත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය වස්තුන්ගේ වෙන්නේ මොකද කොම්පියුටර් වගේ ඒවායේ බාරය වැඩි කරද්දිමුත් මේ පාර යනවා. ආපහු බාරය අඩු කරද්දිමුත් මේ පාර. මොකද මෙතන මන්දායනයක් වෙනවා. මේ කොටසට කියනවා මන්දායන පුඩුව කියලා. මන්දායන පුඩුව. right. එහෙනම් ඔය තමයි ප්‍රත්‍යස්තතාවයත් අපිට තියෙන විශේෂ කරුණු ටික ඔබට ඉතාව දෙකත් වෙයි ප්‍රත්‍යස්තාවයත් ඔය විශේෂ කරුණු පිළිබඳව අවබෝධයක් ගන්න. ඒ නිසා මේ විශේෂ කරුණු පිළිබඳව ඔබ නෝට් එකක් ලියා ගන්න. මේ විශේෂ කරුණු පිළිබඳව ඔබ හඳුනා ගන්න. ඊට පස්සේ අපි ඊළඟ කොටසේ යද්දී ඔබට ප්‍රත්‍යස්තතාවයත් තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරමු. මම ප්‍රත්‍යස්තතාවයයි දුෂ්ටාවිතාවය කියන පාඩම් දෙක වෙන වීඩියෝ ක්ලිප් වලින් ඉදිරිපත් කළා. ඒ දෙකටම අදාළ ගැටලු එක වීඩියෝවක් යටතේ සාකච්ඡා කරන්නම්. ඊට පස්සේ පුස්තික ආතතිය කියන එක වීඩියෝ දෙකක් යටතේ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක චුට්ටක් අර්ථ වඩා තීරි කරන වැඩි නිසා පැයෙන් ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා මම හිතනවා අදට ඔබට මෙම ටික සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ මේ නෝට් එක ලියාගන්න, ලියාගෙන ඊගිතරින් නම් වැඩ කරන්න පුරුදු වෙන්න. අපි විශේෂ කරුණු අපිම කොට දාගත යුතුයි. ඒක අත්‍ය අවශ්‍යයි. ඒ නිසා අපි අද මෙතනින් නතර කරමු. අද අපි ඉගෙන ගත්තේ පදාර්ථයේ ಗುಣ කියන පාඩමේ එක කරුණක් ප්‍රත්‍යස්තතාවය. මේක ලකුණු 15ක් ප්‍රශ්නයක් වෙනවා. බහුවරෙන්ද පුළුවන්. ඔබ හොඳින් නෝට් එක ලියාගන්න. එහෙනම් අද ඔබට අදට මම නතර කරනවා පාඩම ආයුබෝවන්. right. ඒ නිසා මේ අනිත් පාඩම ඉදී අපි හමු වෙමු.